කෙනෙකු මේ ලෝකේ උපත ලබන්නේ මරණය දෙක අතකින් තුරුළු කරගෙන. ඉතින් අද අපි ඔබ වෙත රැගෙන ආවේ ටිකක් සංවේදී පුවතක්. විවාහ වුණු දවසේ පටන්ම එකම බත්පත එකට බෙදාගෙන කාලා දරුවන් 8 දිනකගේ අම්මා තාත්තා වෙලා දරු මුණුපුරන් 27 දිනකගේ මුත්තා සහ මිත්තණිය වීමේ වාසනාව ලැබූ යුවලක් වසර 55ක යුගදිවි ගමන එකම දිනයක නිමා කර අවසන් ගමන් ගිය ඉතාම සංවේදී දුක්බර සිදුවීමක් අපට අසන්නට ලැබුණා. මේ විදිහට මියගොස් තියන්නේ පිටිගල පොලිස් වසමේ පෝත්තිවල මලාමුර ප්‍රදේශයේ පදිංචි දොන් සමරසේන රත්නායක වීරකෝන් මහත්මයා සහ එතුමාගේ බිරිඳ වන කීවියගේ කමලාවති මහත්මිය. මිය යන විට වීරකෝන් මහත්මයාගේ වයස අවුරුදු 77යි. කමලාවති මහත්මියට වයස අවුරුදු 72යි. වෘතෙන් වඩු කාර්මිකයෙකු වුණු රත්නායක වීරකෝන් මහත්මයා බටපොල පදිංචිව සිටි කීඹියගේ කමලාවති මහත්මිය සමග අතිනත ගන්නේ මීට වසර 55කට පෙර. එදායින් ඇරඹුණු යුගදිවියේදී දරුවන් 8 දෙනෙක් මේ යුවලට දාව උපත ලැබුවා. එෙහිදී පිරිමි දරුවන් 3 දෙනෙක් සහ ගැහැණු දරුවන් 10 දෙනෙක් මෙලව උපත ලැබුවා. අද සමාජය දිහා බලනකොට අලුතින් විවාහ ගිවිසගත් ජෝඩු දිනකට 4-500ක් වෙන්න යන පුවත් අපට මාධ්‍ය මගින් අහන්නට ලැබෙනවා. ඒ වගේ වකවානුවක තම ස්වාමියාගේ අභාවය දරාගත නොහැකි වූ ඒ භාර්යාව ඒ වියෝගය පිළිබඳව ප්‍රවෘත්තිය අසන්නට ලැබී සුළු මොහොතකින්ම තම ස්වාමියාගේ ගමනට එක්ව ඇති බව අපට දැනගන්නට ලැබුණා. හරියට සංසාර පුරුතක් වගේ ගමේ සිදුවන සෑම මලගෙදරකම අදහානේ සඳහා දරසෑන් නොමිලේ සකස් කර තීම සමරසේන මහත්මයාගේ පුරුද්දක් වුණා. ගමේ ගොවිතැනටත් කිතුල් කර්මාන්තයටත් ඔහු දැක්වූයේ විශාල දායකත්වයක්. කමලාවති මහත්මයා තමන්ගේ ස්වාම පුරුෂයාගේ වැඩ කටයුතු වලට සහයෝගය ලබා දෙමින් ගමේ කාටත් උදව් උපකාර කළ තැනැත්තියක් බව අවමගුල් අවස්ථාවට එක්ව සිටි අය පවසුවා. රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත රජයේ ලබා දීලා තිබුණු සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ නිවසට ආවා. මොවුන් දෙපළට අමා මහ නිවන් සුව ඇතිවා කියන එක නිවසට පැමිණි සියලු දෙනාගේ ප්‍රාර්ථනාවයි. ඉතින් ඔවුන් දෙන්නට මේ සංසාරේ ඒ උතුම් නිවන් මත බොහෝ දුර නොයෙද අපි ප්‍රාර්ථනා කරමු. නැවැනි වැදගත් තොරතුරු හැමදාම දැනගන්න නම් දැන් අපේ YouTube channel එක subscribe කරන්න.